අයිබුවන්, අද ඔබ අමතන්නේ විශේෂ වැදගත් කාරණා කීපයක්ම හෙළි කරන්න අවශ්‍ය නිසා. දැන් තව දින කීපයකින් සමහර තව මාස දෙකක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න තීරණය කරලා තියෙනවා. ඒ අතර පක්ෂ දෙකම කියන දේවල් රජයක් පත් වෙලා ජනාධිපතිරයෙක් පත් වෙලා දැන් මහජනතාව කියන දේවල් බැලුවම ඔක්කොම බිඳ වැටලා ඉවරයි. අපේක්ෂා මහජනතාව තිබ්බේවා ඔක්කොම දැන් භංග වෙලා ඉවරයි. දැන් මීට විනාඩි කීපයකට ප්‍රථම මම දැක්කා අද කතා දාලා තිබුණා ට්විටර් මැසේජ් එක කතානායකවරයා කරු ජයසුර මහත්මයා. ඕක නම් මේ පක්ෂ දෙකම එක වගේ දුෂ්චිතයි කියන එක දැන් හෙළි වෙලා ඉවරයි. ඒ ගැන මම ප්‍රශ්න කළා. මං ඔහුත් සමග කතා කළා. ඒකම කීප දෙනෙක් කාලා තිබුණා කරු ජයසූරිය කියන්නේත් මං දැක්ක මේ වගේ අහන මේ කරන විමර්ශනවලදී මේ වගේ බදු වංචා පර්මිට් වලට අහු වෙලා තියෙනවා කියලා. මට නම් කවදාවත් එහෙම අහුුනේ නැහැ. මං ඒ ගැනත් ඇහුවා ජයසූරිය මහත්මයාගෙන්. ඕක මං කවදාවත් ඒ වැඩේ කළේ නැහැ කියලා. දැන් මම මේකෙන් කියන්න අදහස් කළේ පාර්ලිමේන්තුවේ කතානායකවරයාම කියනවා නම් මේ දෙපාර්ශ්වයම එක වගේම දූෂිතයි. මේ රට මේ විදිහට විනාශුන්නේ මේකයි හේතුව කියලා. දැන් ඔතන ඇවිල්ලා කෑ ගහලා බොරුවට කෑ ගහලා පොත් පෙල්ලගෙන මෙන්න දූෂණ වාර්තා මෙන්න බොන් කොමිෂන් කියලා කෑ ගහීමේ කිසිම බලක් නැහැ. ඒක මම ඔබට තරේ කියන්න ඕන. මොකද මේ රටට උන්නේ ඇයි අපි ඔක්කොම අද අපේක්ෂා භංග වෙලා ඉන්නේ? මේ ඔක්කොම ජරා වැඩ කුණු වැඩ ඔක්කොම කරලා මිනිස්සු රවට්ටලා වංචා කරලා ඊළඟට තිරුපර තරාදී නගිනවා. දැන් මම දැක්කාද? මම දැක්කාද කවුද දාලා තිබුණා පොලිස් නිලධාරියෙක් මෙම ඇදලා කොලරකින් අල්ලලා ඇදගෙන ගහලා ගිහලා වාහනයකට දාලා හිටන් රටේ පුරවැසියෙකුට කොහොමද තර්ජනය කරලා ගහලා පොලිසියට ගෙනියනවා. මේවා දැක්කම මම දන්නවා අනිවාර්යයෙන්ම ඔබටත් පුදුමාකාර විදිහට මේ ඔක්කොම කාලා කිරෙනවා. කොහෙද මේ රට යන්නේ? නීතියක් නැහැ, ඒක වල් වැදිලා. අධිකරණයක් නැහැ, යන්නේ තැනක් නැහැ. මං අද දැනට ඉන්න අග්‍රවිනිශ්චකාරවරයාට අද නෝටිස් එකක් සර්ව් කළා. ඔබ දන්නවා පර්මිට් වංචාව බිලියන 7ක බදු වංචාවක්. මේකට ඔක්කොම හිටපු ජනාධිපතිවරයාගේ පේලියට සිය ගාණක් සම්බන්ධයි. අධිකරණයට කරගන්න දෙයක් නැති වුණා. අග්‍රවිනිශ්චකාරවරයා ඇතුළු 10 දෙනෙක්ගේ නඩුවෙන් අයින් වුණා. කාගේ නඩුවක්ද මේ? මේ නාගානන්දගේ නඩුවද? නෑ, කෝපේ මහජනතාවගේ අයිතිය ගෙන ආවේ. අන්තිමට රටම පාවා දීලා මේක රටේ නීතිපති මහ සමත් ජනතාවම පාදලටන් ඒ නඩුව යටපත් කරන්න උත්සාහ කළා. දැන් කොහෙද ඒක? දැන් ඒක ඇවිල්ලා ජිනීවා මානව හිමිකම් කොමිසමට යන්න සිද්ධ වුණා. ඇයි? අධිකරණයේ රාජකාරිය ඇවිල්ලා මේ නඩු විසඳීම පමණක් නොවේ. විශේෂයෙන් ශ්‍රේෂ්ඨ අධිකරණයට බරපතල වගකීමක් තියෙන රටේ විධායකය, කියන්නේ ජනාධිපතිවරයා හා කැබිනට් මණ්ඩලය, ඒ වගේම ව්‍යාපාරදායකය, කියන්නේ පාර්ලිමේන්තුව රටේ රටේ උත්තරීතර නීතියට ගරු කරනවා කියන එක වග කියන්නේ. නමුත් ලංකාවේ එක වෙන්නේ නැහැ කියන එක නාගානන්ද තරේ කියන්න ඕන ඔබට. ඔබට පොරොන්දුුනේ, ඔහු පොරොන්දු වුණා නව ජනරජ ව්‍යවස්ථාවක්, ජනතාවම සම්මත කරන ව්‍යවස්ථාවක් ගෙනහැල මේ ප්‍රශ්නේ විසඳනවා කියලා. දැන් ඒක අහවරයි, ඒක හමාරයි. දැන් ඒක ඔබට එළි දැක්වීමේ උත්සවය අධේට පැවැත්වේ. ඒක ඒ දිනේ ප්‍රමාද වෙනවා නම් වෙන වෙන හේතු නිසා, මේ ආරාධිතයින්ට එන්න බැරි හේතු නිසා මේක ඉලෙක්ට්‍රොනික් එඩිෂන් එක අනිවාර්යෙන් ඔබට නිදහස් කරනවා. ඊට පෙර සමහරට හෙට වෙන්නත් බැරි නෑ. ඒ ගැන එකඟත්වයකට ආවට පස්සේ දැනටත් ඒක මේ මිත්‍රයින් අතර ඒක දන්නවා. ඉලෙක්ට්‍රොනික් එඩිෂන් එක සම්පූර්ණ ජනරජ ව්‍යවස්ථාව. හැබැයි ඒක තමයි මේ රටේ විය යුතු දේ. හැබැයි ඔබ හිතනවා නම් ලංකාවේ පාර්ලිමේන්තුව මේක කරයි කියලා ජීවිතේට ඒක වැඩේ වෙන්නේ නෑ කියන එක තරයි කියන්න ඕන. ඒකයි මම ඔබට පුන පුනා එදා ඉඳලාම කිව්වේ මේ වැඩේ කරන්න පුළුවන් සම්පූර්ණයෙන්ම පාරිශුද්ධ. අර ප්ලේටෝ කියන්නේ මේ රට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී කියන එක ලෝකයේ රටක
ස්ථාපිත කරන්න පුළුවන් කුණු කන මිනිහෙක් මිනිසෙකුට නෙමෙයි. ප්‍රසිද්ධියේ හොරෙන් කුණු කන අයට මේ වැඩේ කරන්න බෑ. ඒක සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරපු අය වෙන්න ඕන. මට තියෙන ප්‍රශ්න ගොඩක්. මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 යම් යම් අය තවමත් මේ නාගානන්දර මඩ ගහලා වහන්න හදන පිරිසක් ඉන්නවා. දැන් ඔවුන් අසරණ වෙලා තියෙනවා. මොකද පාර්ලිමේන්තු මැතිවරණයේදී දැඩි අභියෝගයකට පත් කරන ඔවුන් සියලු දෙනාම මුහුණ දෙනවා. මොකද රටේ මහ ජනතාව ඉල්ලන්නේ ඔය මොනක්වත් නෙමෙයි. දැන් ටික ටික මහ ජනතාවට පේනවා මේ ව්‍යාපාරේ මුළුල්ලේම ගිනිච්ච නීති ආධිපත්‍ය නැතුව මේ රට හොල්ලන්න බෑ. ඒක අංගලක්වත් ඉස්සරහට යන්නේ නැහැ කියලා නේද. අපිට ඕනේ ප්‍රබල අධිකරණයක්, රාජ්‍ය නායකයා ඉඳලා පල්ලෙයාට ඕන කෙනෙක් වැරදි කරපු කෙනෙක් කෙලින්ම ඇතුළට දාන්න පුළුවන් අධිකරණයක් අපිට අවශ්‍යයි. ඒක තමයි මේ හැදුවේ. මේක නාගානන්ද සම්පාදනය කළේ ආය ඔහුට කිසිම ලාභයක් ප්‍රයෝජනයක් නැහැ. දේශපාලන පක්ෂයකට කිසිම වාසියක් නැහැ. මේකේ මුදුන් මල්කඩ ඇවිල්ලා ඔබ රටේ ජනතාව සියලුම ආයතන නීති ආධිපත්‍යෙන් ඇද බැඳ තබලා තියෙන්නේ. ඉක්තාම මයික කිව්ව මම දැක්කම අර පොලිසියෙන් කාටද ගහනවා. ඒව කරන්න හම්බෙන්නේ නැහැ. නව ජන රජ ව්‍යවස්ථාවේ තියෙන විශේෂ විධිවිධාන ඔය සෑම දෙයකටම බෙහෙත් තියෙනවා ඒකේ. බ්‍රිතාන්‍ය තියෙනවා ඉන්ඩිපෙන්ඩන්ට් පොලිස් කම්ප්ලේන් කමිෂන් කියලා එකක්. ඒකේ තියෙන ප්‍රතිපාදන මේකේ විදිහටම තියෙනවා. ඒ කියන්නේ පොලිස් නිලධාරියෙකුට විරුද්ධව දැන් තියෙන පොලිස් කමිෂන් නීතිය නෑ ඒක, පොලිස් කොමිසමට නෑ. ඔබට පුළුවන් රිජුම බලපෑම කෙලින්ම පැමිණිලි කරලා මාස 3ක් ඇතුළත ප්‍රශ්නයේ ප්‍රශ්න විභාග කරලා අදාළ පොලිස් නිලධාරියාගේ ධූරයෙන් උන් නිරපහරින්නත් වන්දි ගෙවීමත් ආණ්ඩුක ව්‍යවස්ථාවෙන් තහවුරු කරලා තියෙනවා. ඒ වගේම ඔබ මේක ඔබ ප්‍රශ්න කරන්න අද ඉඳලා මේ රටේ ඕනම ප්‍රශ්නයකට බෙහෙත් එකේ තියෙනවා. මේක අහනවා මගෙන් අහනවා පිරිසක්. ඇයි මේ ජාතික කොඩිය මෙහෙම දැම්මේ? ඇයි ලංකාවේ මැප් එක ප්‍රාන්ත ඉස්සලා තිබෙන පළාත් 9යි 10ක් කළේ? පැහැදිලි පිළිතුරු තියෙනවා. මේ ඉදිරියට මේ ඔක්කොම එකින් එක දිනපතාම කතා කරනවා. මේක ප්‍රධානම අංගය තමයි රටේ නීති ආධිපත්‍ය හරියටම ස්ථාපිත කරනවා. කිසිම කෙනෙකුට ගැළවීමක් නැහැ. අධිකරණයේ තියලා තිනවා ඉහෙලින්ම. කොටින්ම මම ඒක කිව්වා ඔබට විනිශ්චයකාරවරු රාජනායකයා හමුවේ දිවුරුම් දෙන්නවත් යන්නේ නැහැ. ඔවුන් සම්පූර්ණ නිදහස් කරලා තියෙන තමන්ගේ ධූරයේ කාර්ය කර්තව්‍ය කරන්න. ආයෙ පෙන්ෂන් ගිහිල්ලා ආයෙ ප්‍රංශයේ ඇම්බැසඩර් වෙනෙක් වෙන්න, මෙතන බැංකුවක අධ්‍යක්ෂකවරයෙක් වෙන්න ඒවා බෑ. ඔවුන් පැහැදිලිවම ජනතාවගේ අධිකරණයේ බලය නිර්බලය බල ගන්නවන්න ඕන. එහෙම දෙයක් තිබ්බනම් මේ රටේ මේ වෙනකොට ජනාධිපතිවරයාගේ ඉඳලා පල්ලෙහැට 100 ගාණක් ඉර ගෙදර. මොකද ඒ තරම් බරපතල බදු වංචාම ඔවුන් කළේ. නමුත් අධිකරණයට පෞරුෂයක් නැහැ. ඔවුන්ව ඇද බැඳලා තියෙන නිසා ඒකයි මේක ජිනීවා යන්න ඕනේ. එහෙමනම් අපිට තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. රට ඉස්සරහට යන්න නම් බොරුවට පාර්ලිමේන්තුවේ මේවා පෙරලගෙන කෑ ගහලා වැඩක් නැහැ. බැඳුම් කර වංචා කියනවා, අරවා කියනවා, මේවා කියනවා. ඔය සත්ත පහක වැඩක් නැහැ. කොමිෂන් හදනවා, බැඳුම් කර කොමිෂමට ගෙනාවා රනිල් වික්‍රමසිංහ, සත්ත පහක වැඩක් නැහැ. තිබුණද උන්ට බලයක් තිබුණද? චිත්‍රසිරි මහත්මයා හිටියේ කේටි චිත්‍රසිරි කොමිෂමේ සභාපති. උන්ට බලයක් දුන්නද රනිල් වික්‍රමසිංහ වරදකරුවන්ට දඬුවම් කරන්න? නැහැ. නමුත් නව ජන සම්මත ජන රජ ව්‍යවස්ථාවේ ඒ සෙල්ලම් බෑ. කොමිෂන් ඔහොම පත් කරන්න බෑ. කොමිෂන් මා පත් කරනවා නම් අනිවාර්යයෙන්ම ඔවුන්ට වරදකරුවන්ට දඬුවම් කිරීමේ බලය ඇතුළත් විය යුතුමයි. ඒ ඒ සේවය මම දැක්ක අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චක්‍රලේඛනයක නිකුත් කරනවා කියලා තම මුදල් අමාත්‍යංශ හිටපු ලේකම් පීබී ජයසුන්දර නිකුත් කළ තියෙන චක්‍රලේඛ රජයේ ආයතන වලට අත දෙයන්න බෑ කියලා. නමුත් මම ඒක ඌමනාවෙන් කියෙව්වා. ඒක කිසි වැදගත් කමක් නැහැ. එමෙ නෙමේ වෙන්න ඕන. රජයේ කිසිදු ආයතනයකට අත දැමීම යම් කෙනෙක් අමාත්‍යවරයා වෙන්න බලව, රාජ්‍ය නායකයා වෙන්න බලව, මන්ත්‍රීවරයෙක් වෙන ඔහුන් ධූරයේ නිරපහැරීමේ විදිහේ ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ ඇතුළත් විය යුතුයි. කිසිම කෙනෙකුට එහෙම වෙන්න බෑ. ඒක තමයි ලෝකේ නීතිය. පිළිගත් නීතිය ලෝකේ රටවල කුණු කණ්ඩි ඉඩ දෙන්නේ. ඒක තමයි මේ බොහෝ අය නාගානන්දත් එක්ක එකතු වෙන්න බය, පොඩ්ඩක් කුණු කණ්ඩි ඉඩ දෙන්න කියලා ඉල්ලන එකට එහෙම කරන්න බෑ.
අපි මේ රටේ මහජනතාව බින්ද හොඳටම ප්‍රමාණවත්. ඉතින් මේ සුපලිපන්න, ඒ කියන්නේ අපි කියනන්නේ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියන්නේ සුපිලිපන්න කියන්නේ කුණු කෑම සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරපු. සම්පූර්ණයෙන්ම මිත්‍යාව ප්‍රහාණය කරපු පිරිසක් සමග මේ පාර්ලිමේන්තු මැතිවරණයට එන්නේ. ඒ එන්නේ රට ගලවා ගැනීමේ වැඩපිළිවෙල. දැන් මේක තව නොබෝ දිනකින් මේක දියත් කිරීමේ උත්සවයට ජනාධිපතිවරයාටත් ආරාධනාවක් තියෙනවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්මයාටත් තියෙනවා. ඔවුන් මේකට සහභාගී වෙයි. මම හිතනවා ඒගොල්ලෝ ඒවි කියලා. මොකද ඔවුන්ට දෙනවා ජනාධිපතිවරයාට මේක ලේසියෙන්ම පුළුවන් මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ඉදිරිපත් කරන්න ජනමතයක් මට දෙන්න මම මේක ක්‍රියාත්මක කරනවා කියන්නේ. ඒක තමයි නාගානන්ද ආවේ. වැදගත් දෙයක් තියෙනවා ඒ සම්බන්ධ කියන්නේ ඇයි ඒක කොහොමද වැළැක්වේ? ඒකත් පුදුමාකාර කුමන්ත්‍රණයක්. පොඩක් හිතන්න බලන්න ජනාධිපති මැතිවරණයට ඇයි චමල් රාජපක්ෂ දැම්මේ කියලා. ඒක තමයි ඔවුන්ගේ ඒ තිබිච්ච වැඩපිළිවෙලේ ඒක අංගයක් තමයි. ඒක වැඩේ ගැස්සුණොත් චමල් වෙ ඉස්සරහට දාන්න කියලා රාජපක්ෂව දාන්න. කවුද ඒක ගස්සන්න හිටපු එකම එක්කෙනා? නාගානන්ද විතරයි. හොඳට කල්පනා කරන්න. ජනාධිපති මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥයෝ බොහොම දක්ෂ විදියට කළා. ඒකට අපි ඒ ක්‍රෙඩිට් එක ඒගොල්ලන්ට දෙන්න ඕන. ඔහු ඒ අවස්ථාවේදී ඒ ආපු අපේක්ෂකත්වය ඔබ දැක්කා මැතිවරණ කොමිසමේ හූල් මහතා පැහැදිලිවම කිව්වා මොහොට ඉල්ලන්න බෑ කියලා. නමුත් ඒක ලස්සනට කොහොම හරි ප්‍රශ්නේ මගහැරියා. නමුත් ඒ අවස්ථාවේදී ඕනම අපේක්ෂකයෙකුට තව 34 දෙනෙක් තිබුණා. සජිත් ප්‍රේමදාසත් තිබුණා. අනුර කුමාර දිසානායකටත් තිබුණා. එක්කෙනෙක්වත් එක්ක කතා කළේ නැහැ. ඒකයි කිව්වේ මේක ඩීල් වීල් විදින් වීල්ස් මේ යන වැඩ. මහජනතාව වෙනුවෙන් ඒ හඬ නගන් හිටපු එකම කෙනා තමයි ඔවුන් එකින් ඉවත් කළේ. ඉන් අනතුරුවත් තව දව දින 21ක් තිබුණා අභියෝග කරන්න. කළාද එක්කෙනෙක්වත්? නැහැ. මම ඇහුවා කෙලින්ම අර සුනිල් වටගල කියන පක්ෂයේ ජනතා විමුක්ත පෙරමුණ ඇයි ඔබ මේක අභියෝග කරන්නේ නැද්ද? නැහැ අපි ඒක තීරණයක් අරන් තියෙන්නේ කිව්වා. අභියෝග කරන්නේ නැහැ කියලා. කවුද එතකොට මේ රටේ මහජනතාව අතරමං කළේ? තමන් හොඳටම දන්නවා ඡන්දයෙන් කවදාකවත් දිනන්න බෑ. අගෝතු මාසේ 14 වෙනිදා කිව්වා. ලාල් කාන්ත අපිත් එක්ක දිවිච අන්තිම සාකච්ඡාවේදී කිව්වා අපි මේ පාර ජනාධිපතිවරණේ අපිට දිනන්න බෑ. නමුත් අපි ලක්ෂ 15ක් ගන්නවා කියලා. එහේ මේකටද ජනාධිපති වැචනයට එන්නේ? මුළු රටේම ජනමතයක් නැගිලා එද්දි කෙසේ හෝ මේ දෙපාර්ශවයට විරුද්ධ තියුණු මතයක් ගොඩනගන්න ඕනේ පොදු අපේක්ෂකයෙක් කියලා ඒක සම්පූර්ණයෙන්ම කාබාසිනිය කළා දැම්මා. ඒක විනාශ කිරීමේ ඒ කරපු අපරාධයට තමයි උන්ට 3% දක්වා මහ ජනතාව දැඩි දඬුවමක් දීලා අපරාධ සන්තක් කළේ. දැන් 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයක් එනවා. ඒ 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේදී ඒක දැනට ගැසට් කළ ඉවරයි. පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුල් කරපු වහාම මේක ශ්‍රේෂ්ඨාධිකරණේ අනිවාර්යෙන් මේක විභාගයට ගන්නවා. ඒකට නාගානන්දත් ඉන්නවා. මොකද මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික සිද්ධාන්තය. කියන්නේ තිබිච්ච 78 ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදනය ඒ විදිහටම හඳුන්වා දෙන්නේ පාර්ලිමේන්තුවට 1%, 2%, 3% අරන් එන එක වළක්වන්නේ. ඒකට නාගානන්ද 100% එකඟයි. එහෙම දෙන්න බෑ. ජනාධිපතිවරණයේ තියෙන්නේ ඒකමයි අටෙන් එකක් ගන්න ඕන. පාර්ලිමේන්තුවේ මැතිවරණයේ තියෙන්නේ අටෙන් එකක් ගන්න ඕනි. ඒක නැවත ගෙනාට පස්සේ ඔය බොරු විකල්ප සංවිධාන කාටවත් පාර්ලිමේන්තුවට එන්න බෑ. මහජනතාවගේ ජනමතය දිනා ගන්න බැරි නම් ඔය කාටවත් ලංකාවේ පාර්ලිමේන්තුවට එන්න බෑ. ඒකින්ද දැන් ඒ සඳහා තියෙන වැඩපිළිවෙල ඔක්කොම ඉවරයි. ආයෙ දැන් මීට පස්සේ ආයෙ කිසිම මංකොල්ලකාරයෙකුට තක්කඩියකට අහුවෙන්නේ නැති විදිහට මේ වැඩේ සංවිධානය කරලා තියෙනවා. දැන් ඔබ දන්නවා ඔක්කොම වැසියෝ කියන දේශපාලන පක්ෂයේ අපිව සම්පූර්ණ වංචා කරපු අය දැන් අධිකරණයේ හමු වෙන නඩු අපරාධ නඩුවකට මුහුණ දෙනවා. නමුත් මේ වෙනකොට ශ්‍රී ලංකාව විනිවිද පෙරමුණ නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමේ වැඩ කරතු සම්පූර්ණ ඉවරයි. දැන් මැතිවරණ කොමිසම හමු වෙක තියෙන්නේ. ඒකෙන්ද මේ පාර්ලිමේන්තු මැතිවරණයට අනිවාර්යයෙන්ම එන්නේ ආය කාටවත් ආය නාගන්නදම නවත්තන්න පුළුවන් ක්‍රමවේදයකට නෙමෙයි. ඇවිල්ලා මේක යයි අර ඔබට කිව්වා වගේ චතුබ්බි වාතේ අසම්ප කම්පියෝ කිව්වා වගේ ඕන කෙනෙකුට හොලවන්න බැරි විදිහට මේ වැඩ පිළිවෙල දිවත්තේ. කිසි කෙනෙක් ඔබේ අපේක්ෂා
බිඳ වට ගන්න කිසිම හේතුවක් නැහැ. මම මේ වෙලාවේදී මතක් කරන්න ඕන ඒ ජනාධිපති මැතිවරණ ව්‍යාපාරයට උදව් කරපු අය ගැන. ඔස්ට්‍රේලියාවේ, බ්‍රිතාන්‍යයේ, ඉතාලියේ, ජර්මනියේ, ප්‍රංශයේ, ඔස්ට්‍රේලියාවේ, ජපානයේ දස දහස් ගණන් ලක්ෂ ගණන් වලින් ශ්‍රී ලාංකික පුරවැසියෝ මේවට රොක්කුනේ මේ නාගානන්දගේ ඇත වැදගත්කමක් නිසා නොමේ. මෙන්න මේ වැඩපිළිවෙල නිසා. ඔවුන් දන්නවා නීති ආධිපත්‍යයේ වටිනාකම. මම මේක අවස්ථාවක් කරගන්න ඒ සියලු දෙනාටම. මට මතකයි බ්‍රිතාන්‍යයේ හෝම් සෙක්‍රටරි ළඟට යන්න වුණා. මොකද මේ විකල්ප කට්ටිය ගිහිල්ලා එතනත් උත්සාහ කළා නාගානන්දගේ පුරවැසි භාවයේ අත්හැරීම වළක්වන්න. ඒ සඳහා ගිහිල්ලා කැප වෙලා වුන් හෝම් සෙක්‍රටරි කතා කරලා තමයි පුරවැසි භාවයේ අත්හැරීම ඉක්මන් කරගෙන ඒක කරගත්තේ. මොකද ඔවුන් එතනදිත් උත්සාහ කළා ඒකිනුත් වළක්වන්න. ඒක කරගන්න බැරි වුණාත්ම තමයි ගිහිල්ලා ඉදිරිපත් වෙන්න හදපු පක්ෂයේ ලේකම්වරයා අල්ලගෙන මේක වැළැක්වේ. ඊට පස්සේ දිගින් දිගටම මඩ ගහගෙන ගහගෙන ගියා. දැන් ඒ මඩ ගහපු අයට ආපහු මේක ආපහු එන අවස්ථාව. දැන් ඔබට මේ දේ කියන්න ඕන. කරන්න තියෙන දේ ඔක්කොම කළ ඉවරයි. පැහැදිලිවම මින් ඉදිරියට මේ රටේ කිසිසේත්ම ජනතාව කෙරෙහි ජනතාවගේ හද ගැස්ම දන්න වැඩපිළිවෙලක් සමග එන්න අපේක්ෂකයෙක් ඉන්නවා. පිරිසක් ඉන්නවා. ඒ පිරිස ඔබට මේ පාර්ලිමේන්තුවේ ඇති වෙන්නේ ඔක්කොම දකි මෙතන එක්කෙනෙක්වත් නැහැ හොරෙන් කුණු කන අය. ඒක තමයි මොවුන් අහන්නේ. මම දකින හැමදාම Facebook එකේ කියන ඇයි ඔබට ඇයි ඔබ මේ කට්ටියත් එක්ක එකතු වෙන්න බැරි? මම දැක්ක ජනාධිපති මැතිවරණයේදී මොවුන්ගේ හැසිරීම සත පහකට වැඩක් නැහැ. සත පහකට වැඩක් නැහැ කියලා කිව්වේ ඇයි? මොවුන් හොරෙන් කුණු කන අය. අපේක්ෂා කරනවා නම් යම් කෙනෙක් මහජනතාවගෙන් නියෝජනය කරන්න ඕන් සම්පූර්ණයෙන්ම පාරිශුද්ධ විය යුතුයි. කියන්නේ තතුපමන් සත්පුරුෂං වදාමේ කියව සත්පුරුෂය විය යුතුයි. අන්න එහෙම නොවන කෙනෙක් ඉන්නවා නම් උන්ට නාගන සමග ඔතු වෙන්න පුළුවන්. දැන් අපි දියත් කරනා මැතිවරණ වැඩසටහන දැන් මේ ව්‍යවස්ථාව දියත් රටට හෙළි කිරීමත් සමගම මම ඔබට නැවත කියනවා ඔබ සියලු දෙනාටම මේකේ විද්‍යුත් එක ඒ කියන්නේ ඊ එඩිෂන් එක එළියට දෙනවා. ඉන් අනතුරුව මේක ජනගත කිරීමේ උත්සවය පැවැත්වෙනවා. මැතිවරණ ව්‍යාපාරයේ සමගම එනවා. හැබැයි මේක නාගානන්ද ගේන්න ඕන කියලා රටේ නීතියක් නැහැ. මේක ඕනනම් ඕනම කෙනෙකුට දැනට මහජනතාව පත් කරගත්ත ජෝත් ගෝඨාභය රාජපක්ෂ මහතාටත් පුළුවන් මට ඡන්දය දෙන්න. මොකද මේක ප්‍රතිපත්තිය. මේක තමයි ජුරිස්පුඩන්ස් වල කියන දේ, නීති විද්‍යාව. මේ රටේ නීති සම්මත කිරීමේ බලධරයා ඔබ මිසක් පාර්ලිමේන්තුව නෙමෙයි. ඔබ පාර්ලිමේන්තුවට ඔබේ බලය తాවකාලිකව දීලා තියෙනවා. ඔබට පුළුවන් මේක සම්මත කරලා ජනාධිපති පුරුලන් ඔබේ ඡන්දයේ ඍජුවම ඉල්ලලා ආණ්ඩුක්‍රමයතාව හතර අයන්න ජනතාවට දෙන්න. ඔබ මේක සම්මත කරන්න රටේ නීතිය හැටියට මේක කවදාකවත් ලංකාවේ පාර්ලිමේන්තුවෙන් කරන්නේ නැහැ. මම මේක කරනවා. මට දෙන්න ඡන්දේ. මම ඊට පස්සේ මේක රටේ උත්තරීතර නීතිය හැටියට මගේ ඇසෙනින් මම පිළිගන්න සහතික කළා. මේ රට මෙතෙක් කල් ගලාගෙන ගිහින තරම් ඉවරුනේ කාන්තාරකින්. මම මේ රට කාන්තාරයෙන් ඉවත් කරගෙන ക്ഷേම භූමියට ගෙනිනවා කියලා ඔහුට ප්‍රකාශ කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකයි කිව්වේ. මේක කර යුතු පුද්ගලයා ආදාල නැහැ. වැඩේ කෙරෙන්නයි ඕනේ. ඒකද ඔබ මම දන්නා මේ වත්තානෝට ජනතාව සෑහෙන්න ආපෝ පිළිකුල් කරනවා. මේ අපි රැවටුනේ කාටද මේ 69 ලක්ෂයක් කියලා. එහෙම අපේක්ෂා බංගතරපත් වෙන්න එපා. පැහැදිලිවම ඒ කියන්නේ පාරිශුද්ධ පිරිසක් සමග ඒක කිය විකල්පය අය කවුරු හරි එනවනම් ඔවුන්ව සම්පූර්ණයෙන්ම පරිශාවකට යටත් කළා තමයි ඔවුන්ව තෝරා ගන්න. නැතුව කවුරුත් බාර ගන්න සූදානම් නැහැ. මොකද ඊයේත් මට කතා කළා කැමති කෙනෙක් එන්න පුළුවන්. හැබැයි බාරගන්නේ ඔවුන්ව පරීක්ෂා කරන්නට යටත්ව. මහජනතාවට හොරකම් කරන්න දු වංචා කරන්න නැහැ කියන එක මට තහවුරු වෙන්න ඕන. මම රත්නපුරේ ගියාම පිරිසක් එක්ක කතා කරපුවා. මම එහෙම එක්කෙනෙක්වත් දැක්කේ නැහැ. මට එහෙම අය අවශ්‍ය නැහැ. මෙරටේ මහජනතාව දැන් පිළිකුල් මේ ක්‍රමවේදය. මම නැවත ඔබට දෙනවා, ඔබට ඒ සිහිනය දෙනවා. ඔබ මේ උදව් කරපු සියලු දෙනාටම මම නැවත ස්තුති කරනවා. ඔබේ ඒ සියලුම දේවල් ඔය උදව් කරපු සෑම දෙනාටම ඉතාමත් ඉහලින් අගය කරමින් අද මම ඔබෙන් මේ අවස්ථාවෙන් සමුගන්නවා. බොහොම ස්තුතියි.